ආරංචියේ නිම්නයේ රැඳී සිටින තලිබාන් ත්‍රස්ත කණ්ඩායම් නිම්නය අතහැර යාම ආරම්භ කර පවතින බව උතුරු සන්ධානය පවසනවා. දර්ශන නිකුත් කරමින් උතුරු සන්ධානය සඳහන් කළේ ඊයේ පසුරුවේ සිටම තලිබාන් සන්නද්ධ රථ නිම්නයෙන් නිවතට ගමන් කිරීම සිදුවන බවයි. මේ දක්වා 30,000ක තලිබාන් සමාජිකයන් පිරිසක් පංචීර නිම්නය තුළ රඳවා සිටි අතර මෙය නිම්නය අතහැර පලා යාමක් ලෙසයි උතුරු සන්ධානයේ සමාජ මාධ්‍ය ගිණුම් සඳහන් කළේ. ගත වූ දිනයේදී පංචීර නිම්නය සහ බාහිර කලාප රැසකදී දෙපාර්ශ්වය අතර යළිත් බරපතල මට්ටමේ ගැටුම් ආරම්භ වී තිබුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උතුරු සන්ධානයේ නායක අහමද් මසූද් පැවසුවේ මෙය ඇෆ්ගනිස්තානයේ නිදහස වෙනුවෙන් යළි නැගී සිටීමක් බවයි. මෙහිදී පංචීර නිම්නයට අමතරව බග්ලාන්, තකාර් සහ බඩක්ෂාන් ප්‍රාන්ත තුළද දරුණු මට්ටමේ ගැටුම් ආරම්භ වී තිබුණා. මේ අතර තලිබාන් පාලනයේ වාර්තා උපුටා දක්වමින් ඇෆ්ගන් ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ සන්නද්ධ රථ සහ අවි ආයුධ තොගයක් නිම්නය තුළින් ඉවත් කර ගැනීමට පියවර ගත් බවයි. නිම්නයේ සිට පිටතට ගමන් කරන සන්නද්ධ රථවල දර්ශන සත්‍ය බවද මෙම වාර්තාවන් මගින් තහවුරු කළා. මෙය පූර්ණ මට්ටමේ ඉවත් කර ගැනීමක්ද යන්න නිල වශයෙන් තහවුරු කිරීම අපහසු බවයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා පැවසුවේ. මීට පෙර පංචීර්හි තලිබාන් ආණ්ඩුකාරවරයා දැනුම් දී තිබුණේ ශීත ඍතුව තුළදී නිම්නය තුළ රැඳී සිටීම අවදානම් බවයි. සිය සමාජිකයන් මෙම තත්ත්වයට හුරු නොවීම සහ ශීත ඍතුව උතුරු සන්ධානයට වඩාත් වාසිදායක වීම මීට හේතුව ලෙස නම් කර තිබුණා. මෙසේ ඉවත් කරගනු ලැබූ තලිබාන් සන්නද්ධ රථ කාපිසා ප්‍රාන්තයේ ෂින්වාරි දිස්ත්‍රික්කයට ඔබෙන් මේ වන විට ස්ථානගත කර පවතින බවයි ඇෆ්ගන් මාධ්‍ය වාර්තා පැවසුවේ. මෙම තත්ත්වය තුළ පංචීර නිම්නයේ ප්‍රධාන නගරය ජලිත් උතුරු සන්ධානය අතට පත්වනු ඇතැයිද පංචීර් ඔබ්සව වාර්තා කළා. ගත වූ දිනේ නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් අහමද් මසූද් පැවසුවේ රට අත්කරගත් ත්‍රස්තවාදයට එරෙහිව යළි සාර්ථක මට්ටමේ සටන් ඇරඹීමට සූදානම් බවයි. මේ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මට්ටමේ සැපයුම් පවතින බවද නිවේදනය මගින් උතුරු සන්ධානය අවධාරණය කළා. මේ වන විටත් පංචීර නිම්නයේ 60%ක බලය උතුරු සන්ධානය සතුව පවතින බවයි එම වාර්තාවන් සඳහන් කළේ. එසේ වෙතත් ස්වාධීන ඇෆ්ගන් මාධ්‍ය පැවසුවේ නිම්නයේ 60%ක බලය උතුරු සන්ධානය සතු බව නිල වශයෙන් තහවුරු කිරීම අපහසු බවයි. මේ අතර තලිබාන් හිතවාදී පාකිස්තාන මාධ්‍ය පවසන්නේ සම්පූර්ණ මට්ටමින් තලිබාන් සංවිධානය පංචීර නිම්නයෙන් නිවත් වීමක් අපේක්ෂා නොකරන බවයි. දෙවෙන්ත මට්ටමින් නිම්නයේ රඳවා තිබූ අවි ආයුධ සහ දහස් සංඛ්‍යාත සන්නද්ධ රථ මේ වන විට කාබුල් වෙත යොමු කරමින් පවතින බවද එම වාර්තාව පැවසුවා. මේ අතර සෝහා පුවත් සේවය වාර්තා කළේ ජාත්‍යන්තරයේ නිල පිළිගැනීම හිමිකර ගැනීම සඳහා නිම්නය අතහැර දැමීමට පවා තලිබාන් පාලනය සූදානම් බවයි. මාස 6ක තලිබාන් සමාජිකයන්ගේ වැටුප් ගෙවීම වෙනුවෙන් මේ වන විටත් ඇමරිකාව හරහා යෝජනාවක් ඉදිරිපත් ව ඇති බවද නිල නොවන වාර්තාවක් ඉදිරිපත් කරමින් සෝහා වාර්තාව පැවසුවා. සියලුම පාර්ශ්ව නියෝජනය කරන ඇෆ්ගන් රජයක් පිහිටු වීම නිල පිළිගැනීමේ පළමු කොන්දේසිය ලෙස ඇමරිකාව විසින් ඉදිරිපත් කර පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. නව තලිබාන් පාලනයට වඩාත් සමීප තුර්කිය විසින්ද මීට සමාන කොන්දේසියක් ඉදිරිපත් කර පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. මේ අතර තජිකිස්තානයේ දේශපාලන විශ්ලේෂක අබු මාලිව් කදිරෙව් පැවසුවේ ජාත්‍යන්තර සහයක් හිමිකර ගැනීමේ පළමු අදියර ලෙස නිම්නය තුළින් නවී ආයුධ ඉවත් කිරීමට තලිබාන් පාලනය තැත් කරන බවයි. මෙය පූර්ණ මට්ටමේ සමාජිකයන් ඉවත් කිරීමක් නොවන බවද ඔහු පැවසුවා. සියලුම පාර්ශ්ව ඇතුළත් ඇෆ්ගන් රජයක් පිහිටු වීම නිසැකවම තලිබාන් පාලනය දෙදරීමට හේතුවක් වනු ඇතැයිද ඔහු පවසනවා. මෙසේ පංචීර නිම්නයෙන් තලිබාන් සමාජිකයන් අඩු කිරීම උතුරු සන්ධානය වඩාත් ශක්තිමත් වීමකට බලපෑ හැකි වනවා. ජලිත් පංචීර
ආශීර් නිම්නය උතුරු සන්ධානය වෙත පත් වුවහොත් උතුරු ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනයද නිසැක අවධානමකට ලක්වීමට නියමිත බවයි අබු මාලික් කදිරෝ සඳහන් කළේ. වර්ධනය වෙමින් පවත්නා වාසිදායක තත්ත්වය හමුවේ නිම්නය තුළ රොකා දිස්ත්‍රික්කය අත්පත් කර ගැනීමට උතුරු සන්ධානය සමත්ව තිබෙනවා. මෙම තත්ත්වය අකණ්ඩව වර්ධනය වුවහොත් යළිත් පංශීර් නිම්නේ බලය උතුරු සන්ධානය වෙත පත්වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. යළිත් ශීත ඍතුවෙන් අනතුරුව දැවැන්ත මට්ටමේ තලිබාන් ආක්‍රමණයක් මතුවිය හැකි බවයි මෙම වාර්තාවන් මගින් වැඩිදුරටත් සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.